අභිනව මන්ත්‍රීතුමාගේ නිල ප්‍රතිඥා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරු එම්.ජී. වීරසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනතාවගේ ආණ්ඩුක්‍රම මේ පාස්කු ප්‍රහාරයේ සහරා නැතුරු ප්‍රහාරක කණ්ඩායම් පිළිබඳව විමර්ශන ගිහිල්ලා තියෙනවා ඉස්සරහට නඩුත් වැටිලා තියෙනවා පුද්ගලයන් අත්අඩංගුවට අරන් තියෙනවා නමුත් හැම වෙලාවෙම මේ සහරාන් සහ පිරිස එක්ක බුද්ධිංශ සම්බන්ධ වෙනකොට බුද්ධිංශ නිලධාරීන් හෝ යම්කිසි තාක්ෂණික මෙවලම් සම්බන්ධ වෙනකොට ඒ සියලුම පරීක්ෂණ යටගහන්න කටයුතු කරලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වර්තමානයේ තියෙන තත්ත්වය අනුව අධිචෝදනා පත්‍ර 43ක් ඉදිරිපත් කරලා තියෙනවා චූදිතයෝ 93 දෙනෙක් ඉන්නවා මේ නඩුවල එතකොට මේ අධිචෝදනා පත්‍ර 43ම ගොනු කරන ලැබුවේ වර්තමාන නීතිපතිතුමා විසින් ඒ අනුව මේ වෙන විට අධිකරණයේ වගකීම ඉටු කරමින් පවතින අධිකරණයටවත් නීතිපතිවරයටවත් ඔවුන්ට හිතන ආකාරයට චෝදනා ඉදිරිපත් කරන්න නඩු පවරන්න බෑ ජ්‍යෙෂ්ඨ නිලධාරි කණ්ඩායමක් මේ වෙනුවෙන් යොදවලා අද දක්වා ඒ ඒකකේ ක්‍රියාත්මක වෙනවා මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තු විදියට පළමුවෙන්ම අපි ඉදිරිපත් කරන්න කැමති මේ වසර අවසානයේ ජනතා ආශිර්වාදයෙන් බිහිවෙන අපේ රජය තුළ අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්න මම කැමතියි මේක කියන්න පළමුවෙන්ම විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් අපි ස්ථාපනය කරනවා කොන්දේසි විරහිත අපි විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වලා විශේෂයෙන්ම ඒ පරීක්ෂණයට ශක්තියක් වන්නට ස්ථිර විමර්ශන කාර්යාලයක් ස්ථාපනය කරලා අනිවාර්යෙන්ම කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරලා මේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අධිකරණයකුත් පිහිටවලා ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටවනවා මේ ක්‍රියාදාමය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු ඒ මහමුලකරුවන් නීතිය යටතේ ලබා දෙන්න පුළුවන් ඉහළම දඬුවම කිසිම පැකිලීමකින් තොරව ලබා දෙන්නට අපේ රජයක් තුළ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් ගිය පාර විවාදයේ මම කිව්වේ රජෙන් ඉල්ලීමක් කරා මේව විමර්ශනය කරන්නයි කියලා. දැන් කියලා වැඩක් නැහැ. සමහරු කියනවා මේ මම ජනාධිපතිවරණයට එන්නේ නැහැ. මං කියනවා මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ එන්නේ නැති කියන්නේ ඒගොල්ලෝගේ මොන හරි සැලැස්මක් තියෙනවද නැහැ මං ගැන. හොඳට මතක තියාගන්න මම මරණයට බය නැහැ. මම මුලින්ම එතුමා කියපු කරුණු අනුව එතුමාට මේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට කරදරයක් සිදු නොවේවා කියලා යුක්තිය ඉටු කරනවා කියලා මොන මට්ටමින් වුණත් ඔබතුමා හෝ වෙනත් ඕනම කෙනෙක් මේ අපරාධය පිළිබඳව සත්‍ය සොයා ගැනීමට දරන ඕනම උත්සාහයකට මගේ සහයෝගය තියෙනවායි කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා විමර්ශනයකින් ලැබෙන කරුණු වලට අහුන්කම් දීලා සාධාරණ නඩු විභාගයකින් මිස ඕපදූප වලින් වොයිස් කට් වලින් ෆ්‍රෙස් කොන්ෆරන්ස් වලින් හෝ එකිනෙකනා කියපු කතා වලින් නඩු තීන්දුව තීරණ ගන්න බෑ. මේ ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එම පක්ෂයේ ජාතික ලැක්සු අපේක්ෂක ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන්ට විරුද්ධව සාධාරණ විමර්ශනය සිදුවේද යන්න පිළිබඳව කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාව දරන මතය කුමක්ද මොකද මම දැනගන්න කැමතියි මේ ජනතා විමුක්තිවරමුණේ ඉන්න ඒ සමාජිකින් එනොත් ඒ ගැන මොකද අපි අපි ඊයේ දැක්කා ආපහු නාට්‍ය පටන් අරන් තියෙනවා ඡන්දයක් කිට්ටු වෙනකොට ගැරෙන්ඩින්ට භූමිතේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව තුළ විවාද ගණනාවක් කරපු මාතෘකාවක් අදත් විවාදයට ලක් කරන්න සිදුවීම් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ වර්තමාන නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ලැජ්ජා වෙන්න ඕනි. තාමත් මේක ආරක්ෂා කරගෙන තමන්ගේ කඳුර තමන්ගේ කණ්ඩායම බේරගන්න කටයුතු කරන පිරිස ඕන තරම් ඉන්න. හැබැයි මේකේ සත්‍ය සත්‍යතාවය හොයලා දිලිවෙලා හරි අපි වැරදි නෑ කියන කාරණාව පෙන්න ගන්න උත්සාහ කරන ආණ්ඩුව කටයුතු කරලා තියෙනවද මේක ගෝඨාභය රාජපක්ෂගේ ඔහුගේ දේශපාලන වැරදි වෙනම කතාවක් හැබැයි මේ ප්‍රශ්නය ගෝඨාභයගේ කුමන්ත්‍රණයක් කියලා කියන්න මේ පාර්ලිමේන්තුව පෙළඹෙනව නම් මේ ප්‍රශ්නය වසා දැමීමට කරන කුමන්ත්‍රණයක් හැටියට මේ ගරු සභාවේ මාධ්‍ය ප්‍රකාශ කර සිටින කැමති ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හෝ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මෙවැනි සාහසික අපරාධයකට සහය පළ කරයි කියලා අපි විශ්වාස කරන්න හොඳ නැහැ.